රටේ ලෝකෙ සිදුවන උණුසුම්ව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න. ආයුබෝවන් කාලීන ප්‍රවෘත්ති වාර්තාකරණයේ අංක 1 සැමට කලින් සත්‍ය හරියටම කියන සියත රාත්‍රී පුවත් විකාශය සමගින් මම රවිෂ්කා කම්ලත් ප්‍රථමයේ නවදහනය පුවත් සිරස්තල වෙත රාජ්‍ය පොසොන් උත්සවයට හරස් වූ IMF ගැන මිහින්තලේ නායක හිමි කියයි මිස්සක පව්වට ටෝච් එලියෙන් යන සැදැවතුන් जनपति जपाने दी राजतांत्रिकीन सह व्यापारिकीन हमुवेई श्रीलंकावट एन्न जपान आयोजकींट जनपतिगे नरयुम बोरुकीमे राजकीय कलावे रजवरुन इन्ने दियवन्नाव तुलाई होरबडुगे नायटम रन रिदी सह कुडु नडुत अहला एयालटम कैमति विधिहट कीयक हरि गेवला बेरेन क्रमयक नीतिगत करमुद कियला अद टेलीवेकियेन पोकुरु पोकुरु मिनी सन केली बोरुवे लतावाई कोप कमिटुवे अनावरणय अलुत कोविड उपप्रभेदयक पतिरयाई एकाई रोगीन वेडी वेन्न हेतुव चांदिम जीवंदर कियाई समस्त डेंगू रोगीन संख्याव 37000 इक्मवाई मरण 24ක් अद सिट सैम सिकुरादा दिनकम पिरिसुदु किरीमे वेडसटहन सामान्य पेल विभाग अपेक्षकेंट विभाग कोमसारिस्गेन उपदेशमालावाक ප්‍රථමයෙන් දේශීය පුවත් ලෝකයේ විශාලතම වැඩිම වටිනාකමකින් යුත් මැණික් පොකුර ලංකාවෙන් හමුවූ පුවත ඔබට මතක ඇති. එදා මාධ්‍ය ආයතනයක් ලෙස වැඩි විස්තර සොයා බලමින් අප වාර්තා කළේ එය අමූලික පොරුවක් බවයි. සමහර දේශපාලකයන් මැණික් පොකුර විකුණා ජාත්‍යන්තර නායක වෙන හැටිත් කතා කළා. එහෙත් අප කියූ දෑ සත්‍ය බව කොප් කමිටුවේදී හෙළිදරව් වුණා. තනිස් පටකයක් ලෙස පවතින ලෝ විශාලතම මැණික් පුකුර මෙරටින් හමු වූ බව පසුගිය කාලයේ වාර්තා වුණා. ඒ රත්නපුර ප්‍රදේශයෙන් මෙහි ඇති කැරට් ප්‍රමාණය 15 ලක්ෂයකට අධික බවද වාර්තා වුණා. මේ තනි මැණික් කැටයට ඩුබායි රටින් ලැබුණු ලන්සුව රුපියල් කෝටි 200කට අධික බවටද නිලධාරීන් වහසිබස් දොඩන්නට වුණා. මේ මැණික විකුණා ලැබෙන ලාභෙන් අපේ රටේ සම්පූර්ණ ණය ගෙවීමට හැකි බවයි ඇතමුන් ප්‍රකාශ කළේ. මේ සියල්ල පිළිබඳව සියත අප වගකිව යුතු මාධ්‍ය ආයතනයක් ලෙස නිරන්තරයෙන් නිවැරදි තොරතුරු වාර්තා කළා. ඊළඟ බලනකොට මේ ගැටලම දෙකට ගැලවුණේ මේ වලේ ගන්න බැරුව මේ කුරුගෙඩි ගහලා මෙතනින් කැරන ගාතනේ දෙකට ගැටලා තියෙන මේ ගාන. ඒ ඊයේ ටීවී එකේ ගියා කුකු ගලක් හම්බෙලා මේ කෝටි ගානක් වටිනවා කියලා. අතපාවක්වත් වටින්නේ නැහැ. මේ වගේ ගල් ඕන තරම් තියෙනවා දකින්න. කරන්ඩම් ආදී ගලක් කට්ටයකට ගල ඇලිච්ච ගල් පොකුරක් ඇදිලා තියෙන්නේ. එහෙම ලොකු වටිනාකමක් නැහැ. මට පුදුම මේ ගල මේ මෙච්චර මිලියන ගාන වටිනවා කියලා මේ කියනවා. මම මේ ඕල්මන් වෙලා ඉන්නේ ඇත්තටම. සත්තරගුරු විද්‍යාලේ මම මේ හොයනවා කවුද කියලා මේ මිල දාපු. මගේ ගලක් තියෙනවා මම ඒකේ තුනෙන් පංගුවක් අඩුවට දෙනවා. මේගොල්ලෝ මේ වෙන මොකක්වත් කරන්න යනවද දන්නේ නැහැ. මේ ගල හදාගෙන මේ ගල අස්සෙන් දාන වෙන ගලක් මේ කෝටි ගානක රටට පටවන්න හදනවද දන්නේ නැහැ. මේ රොක්කයක් වෙනවා. ඒතර රජහරා යන්න පුළුවන්. එහෙම එකක් කරන්න හදනවා කියලා මට සැකයක්ුත් තියෙනවා. කැරට් වලින් ගත්තොත් කැරට් 25,50,000 එතෙක් මෙතෙක් ලෝකයේ ඉතිහාසයේ ලැබිච්ච විශාලම මැණික. මේක අපේ රටට මේ වෙලාවේ රට මේ ආර්ථික වශයෙන් වෙන පැත්තකට ගිහිපු වෙලාවක අපිට ලැබිච්ච ලොකුම සාඩම්බරයක්. මෙම මැණික් පොකුර පිළිබඳව මැණික් සංස්ථාව ඇතුළු නිලධාරීන් උදම් අනන විට අපේ පිළිබඳව විශේෂඥින් සම්බන්ධ කරගනිමින් දිගින් දිගටම වාර්තා කළේ නිලධාරීන් මවාපාන තරම් වටිනාකමක් මෙම මැණික් පොකුර තුල නැති බවයි. අප එදා කී දේ සත්‍ය හා නිවැරදි බවට සනාථ වන්නේ මේ මැණික් පොකුර පිළිබඳව කොප් කමිටුවේදී හෙළි වූ තොරතුරුත් සමගයි. ඔෆිස් එකෙන් මම අහන්න කැමතියි ඔබතුමන්ලා ලොකු සද්දයක් දැම්මා මේ මොකද්ද මන් දන්නේ මැණික් පාෂාණය බෞගේ කාලේ ඕගොල්ලම තක්සේරු කරලා තියෙනවා දස ලක්ෂයකට හැබැයි ඒක විකුණුන්නේ ආපහු ආවා අපිට තියෙන තොරතුරු අනුව මේ වගේ ක්ලස්ටර්ස් හැමතැනම තියෙනවා අපිත් දැකලා තියෙනවා සමහර උදවියක ගෙවල් වල මිදුල් වල තියලා තියෙනවා මේ වගේ බොරුවක් කරුවේ ඇයි ඒ ගලස කපා උපදවන්න පුළුවන් ප්‍රමාණය මැණික් කලක් නෙමෙයි කිලෝ 510 එකක් සර් එතනදී මැණික් කල යව්වේ ලැබ් ටෙස්ටිං වලට ගුබ්ලින් කියන රසායනකාරයට ඒ නිසා ලැබ් රිපෝට් එක අරන් තිනවා ඊට අමතරව සර් ඇත්තටම මේ ක්ලස්ටර් එකක් හැටියට ලෝකෙ හම්බෙච්චි ලොකුම ක්ලස්ටර් එක හැටියට ගීනස් වාර්තාව අරන් තිනවා සර් එතකොට ඒක ප්‍රසියම කරන්න බැහැ කම පුත්කලයා ඔයගලගේ වැලුව මිල ගණන් දෙකක් එකක් දස ලක්ෂයක් අනෙත් එක 10000 කොහොමද වෙනස වෙන්නේ දැන් මෙවැනි අවස්ථාවල මේ නිලධාරින් මොකද කරන්නේ බොරුවක් සීමාවක් තියෙන්නේ දෙවෙනි පාර නම් ඇත්තට අපි කමිටි
එකක් දැම්මා මේකේ වැලියු එක කරන්න මම හිතුව එකම කෙනා තමයි අස්සම් කරලා තියෙන්නේ කමිටියක් කියලා එක සඳහන් වෙන්නේ නැහැ වන් ගමගේ නෑ ඇත්තම මේ කොච්චරක් වටිනවද සර් ඒක ඇත්තම තියෙන්නේ කවුතුක වටිනාකමක් තමයි ඒක මියුසියම් පීස් එකක් විදිහට තමයි තියෙන්නේ ඒක මොකද කට්ටෙන් පොලිෂ් කරන්න බෑ මහ ජනතාව නොමග යවලා මේගොල්ලන් ගීන ස්වార్థා ලැබුවා කියන එක දැන් කවුතුක භාණ්ඩයක් කියලා කියන එක මං හිතන්නේ ඒක ඕගොල්ලන් වගේ වෘත්තිකයෝ ඉන්න තැනකට ගැලපෙන්නේ නැහැ ऐतिहासिक पोसोन राज्य उत्सवेट जात्यांतर मूल्य अरमुदल हरस्वी अतिभव ऐतिहासिक मिहिंतला राजमहा विहाराधिपति पूज्य वलपा हेंगुन वेवे दम्रतन हिमियान पवसरवा ए आरंभ वो सत्यपिरित देशनावेन अनतुरुव पैवते देशनेकदी विदुली आलोक पूजावट राज्य अनुग्रह लबादुन्ने नेतनिसा सदहवतुन मिस्सक पाव तरने कले सिय जंगम दुरकतनवल आलोकेनुई පොසොන් උත්සවයට ඇත්තේ තවත් දින 7ක කාලයක් පමණයි. රාජ්‍ය උත්සවයක් ලෙස පොසොන් උත්සවය ගැසට් කර තිබුණත් මෙවර පොසොන් උත්සවයට රජය ලබා දී ඇති දායකත්වය සහ ප්‍රතිපාදන කිසිසේත්ම ප්‍රමාණවත් නැති බවයි මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති ආචාර්ය පූජ්‍ය බලපා හැඟුණ වැවේ ධම්මරත්න හිමියන් පවසන්නේ. රාජ්‍ය පොසොන් උත්සවයේ පොසොන් පෙරහර සහ ආලෝක පූජාවට අවශ්‍ය මුදල් සොයා ගැනීමට මිහින්තලා රජමහා විහාරයේ විහාරාධිපති හිමියන්ගේ මූලිකත්වයෙන් මහා සංඝරත්නය පින්ඩපාත චාරිකාවක්ද ආරම්භ කළේ ඉන් අනතුරුවයි. මේ අතර රාජ්‍ය පොසොන් උත්සවයට සමගාමීව මිහින්තලා රජමහ විහාරයේ සතිපිරිත් දේශනය ඊය රාත්‍රියේ ආරම්භ වුණා. නාස්තිකාර වේදන් බොහෝ කරනවා. ඉතින් අපි මුදල් හදල් ඉල්ලන්නේ නැහැ. කෙසේ හෝ අවම පහසුකම් වලින් මේක සංවිධානය කරමු කියන එක අද වෙන තුරාවටවත් නිලධාරි මහත්තුරුන් ඇර රටපාලනය කරන ඇත්තෝ කිසි කෙනෙක් මේ කෙරෙහි නැඹුරුවක් සැලකිල්ලක් යුතුයකමක් මේ රටේ ජනතාවගේ අවශ්‍යතාවයක් කියන එක තේරුම් අරන් නැහැ. ජනතාව බලාපොරොත්තු වෙන්නේ නැහැ එහෙම මහා පහසුකම් විදුලියයි ජලයයි ඒ වැසිකිලි ගැසිකිලි පහසුකම් තමයි අවශ්‍ය. ඒ විදුලිය රාත්‍රී කාලේ නැති වුණොත් ලොකු අර්බුදයකට පත්වෙන්න සිද්ධ වෙනවා. පන්දමක් හරි හනස්සක් හරි අරගෙන එන්නෙනවා මේ පොසොන් එකට ආණ්ඩු ක්‍රමවස්ථාවයි මේ බුද්ධ ශාසනය අනිකුත් දේවලුයි IMF කියන ඒ ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් තමයි මං හිතන්නේ රට පාලනය කරන්නේ මේ අය. ඒකේ ඉන්න ඉත්තෝ හැටියට තමයි අපිට දකින්න වෙන්නේ. මොකද තීන්දුවක් තීරණයක් ගන්න බැරි නිසා ලෝක බැංකුව මූල්‍ය IMF එකෙන් තමයි දැන් මේ රට පාලනය කරන්නේ කියන එක තමයි මට හැඟෙන්නේ. මොකද මේවා නොකරන නිසා මිහින්තලා පොසොන් උත්සවයේ ආලෝක පූජා වට රාජ්‍ය අනුග්‍රහය නැති නිසා පුදුමිමේ අඳුරු ස්වභාවයක් දක්නට ලැබුණා. පුදුබිමට පැමිණි වන්දනාකරුවන් මිස්සක පවුව මතට නැක්කේ සිය ජංගම දුරකතනවල ආලෝකේනොයි. ජපානයේ නිල සංචාරයක නිරත ජනාධිපති රනිල් වික්‍රමසිංහ අද රාජතාන්ත්‍රිකින් දෙදෙනෙකු හමු වුණා. එන් අනතුරුව ජනාධිපතිවරයා ව්‍යාපාරික වටමේස සාකච්ඡාවකටද එක් වුණා. එහිදී ශ්‍රී ලංකාවේ නව ආයෝජන සඳහා පැමිණෙන ලෙසට ජනාධිපතිවරයා ජපාන ව්‍යාපාරිකයන්ට ආරාධනාවක්ද සිදු කළා. ශ්‍රී ලංකාවේ ආර්ථික පුනර්ජීවනයේ සහ ජපාන ආයෝජන සඳහා ඇති අවස්ථා යන මෑන් අද පෙරවරුවේ ජපානයේ ටෝකියෝ නුවරදී ව්‍යාපාරික වටමේස සාකච්ඡාවක් පැවැත්තුණා. මෙම අවස්ථාවට ජනාධිපති රනිල් වික්‍රමසිංහද එක් වුණා. ආයෝජකයින්ට වඩාත් සුබවාදී ව්‍යාපාර පසුබිමක් රට තුළ නිර්මාණය කිරීමට ශ්‍රී ලංකාව මෑත කාලීනව වැදගත් පියවර රැසක් ගෙන ඇති බවයි ජනාධිපතිවරයා අවධාරණය කළේ. මෙරට ඇති නව ආයෝජන අවස්ථා පිළිබඳ පැහැදිලි කළ ජනාධිපතිවරයා ශ්‍රී ලංකා ආර්ථිකය ස්ථාවර කිරීමේ සහ විවෘත කිරීමට ගෙන ඇති නව ප්‍රතිසංස්කරණවාදී වැඩපිළිවෙල මෙන්ම ඒ සඳහා වූ සිය කැපවීම අවධාරණය කර තිබෙනවා. අත්‍යවශ්‍ය ආර්ථික හවුල්කරුවෙකු ලෙස ජපානයේ වැදගත්කම ශ්‍රී ලංකාව හඳුනාගෙන ඇති බවත් දෙරට අතර සහයෝගීතාව ඉහළ නංවා ගැනීමෙන් අන්‍යෝන්‍ය ප්‍රතිලාභ රැසක් ලබාගත හැකි බවත් ජනාධිපතිවරයා මෙහිදී පැවසුවා. ශ්‍රී ලංකාවේ උපායමාර්ගික පිහිටීම සහ නිපුණ ශ්‍රම බලකාය ජපාන සමාගම්වලට කලාපය තුළ සිය මෙහෙයුම් පුළුල් කිරීමට දොරටු විවර කරනු ඇති බවයි ජනාධිපතිවරයා පෙන්වා දුන්නේ. මෙ අතර ජනාධිපති රනිල් වික්‍රමසිංහ
ජපාන ශ්‍රී ලංකා පාර්ලිමේන්තු මිත්‍රත්ව සංගමයේ සමග හමුවකටද එක් වුණා. ජපානයේ ඩිජිටල් කරණය පිළිබඳ අමාත්‍ය ටාරෝ කොනෝද ජනාධිපති රනිල් වික්‍රමසිංහ හමුවේ සාකච්ඡා පැවැත්තුවා. ඩිජිටල් ආර්ථිකයක් කරා ශ්‍රී ලංකාව ගෙන යාමේ වැඩපිළිවෙල සම්බන්ධයෙන් එහිදී ජනාධිපතිවරයා කරුණු පැහැදිලි කර තිබෙනවා. ජනාධිපතිවරයා වියට්නාම නියෝජ්‍යාග්‍රහ අමාත්‍ය ටාන් ලූ ක්වාං සමගද සාකච්ඡාවකට එක් වුණා. දෙරටේ ද්විපාර්ශ්වික සම්බන්ධතා ශක්තිමත් කර ගැනීම සහ සංස්කෘතික සහයෝගීතාව වර්ධනය කර ගැනීම සම්බන්ධයෙන් දෙරටේ නායකයින්ගේ අවධානය යොමු තිබෙනවා. රත්රන් සහ ජංගම දුරකථන නීති විරෝධීව මෙරටට ගෙන ආ පාර්ලිමේන්තු මන්ත්‍රී අලි සබ්‍රි ඉබ්‍රාහීම් පිළිබඳව තවත් හෙළිදරව් කිහිපයක් අද දින සිදු කළා. ඒ පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක් අබේසිංහ සහ හිටපු මන්ත්‍රී මුජිබ් රහ්මාන් යන තෙදෙනායි. දැන් ඊයේ පෙරේද ආණ්ඩුවේට සහයෝගයේ ලබා දීපු අලි ශබ්‍රි කියන මන්ත්‍රීතුමා අනීති විරෝධී ලෙස රත්තරම් බඩුවා යම් දුරකථන වර්ගයක් ගෙනල්ලා එයාව හවුණා. දැන් එතුමා අපි දැක්කා ඊයේ පෙරේද ඡන්දේ ප්‍රකාශය කිරීමේදී ආණ්ඩුවට විරුද්ධව දුන්නා. එයා කියනවා ඉඳගෙන ආණ්ඩුව එයාට උදව් කරපු නැති හින්දා තමයිලු එයා ඡන්දේ විරුද්ධව පාවිච්චි කරේ. එයා ගෙනාපු බඩුවල තක්සේරු වටිනාකම ඇවිල්ලා රුපියල් මිලියන 74යි. නමුත් එයා දඩය ගෙව්වේ ලක්ෂ 74යි. ඒ කියන්නේ 110යි. එතකොට රේගු ආඥා පනත 90 කිසියම් පුද්ගලයෙක් නීති විරෝධී ලෙස බඩු භාණ්ඩ ගෙනාවම ඔහුට ගන්න දඩය තමයි ඒ බඩු භාණ්ඩවල තක්සේරු වටිනාකම 90 3 ගුණයක්. එයා දඩය ගෙවී ලක්ෂ 74යි. ඒකයි කියන්නේ යා මේ ආණ්ඩුවේ උදව්වෙන් තමයි ලක්ෂ 74ක් ගලියලා එළියට ආවේ. එයාට ආණ්ඩුව සහයෝගය දීලා තියෙනවා. සාමාන්‍ය රජයේ සේවකයෙක් රුපියල් 2500කට වැඩි දඩයක් නියමුනොත් ඔහුගේ සේවය නිරපහරිනවා. ඒ විනය පරීක්ෂණයක් තියලා. ඉතින් එවැනි තත්ත්වයක් තුළ මන්ත්‍රීවරුන්ට මේක නැත්තේ මොකද? අපිට දැනගන්න ලැබිලා තියෙනවා මේ මන්ත්‍රීවරයා වයඹ පළාතේ රජයේ ඉදමක අනවසරයේ ලුණු ලේවායක් පවත්වාගෙන යනවා. ඒකට බදු වශයෙන් ලක්ෂ 120ක් පමණ ගෙවන්න තිබිලා තියෙනවා. වර්තමාන රජයේ දකුණු පළාත නියෝජනය කරන ජනාධිපති සම්බන්ධ ඉහළම පුද්ගලයෙක් ලිපියක් කියවලා තියෙනවා. මොහුට අවසර ලබා දෙන්න ඒ දඩමුදල තව කල් දීලා ගෙවන්නේ නැතුව කල් ගිහිල්ලා කරගෙන යන්න කියලා. මේක අනවසර ලුණු ලේවායක්. වයඹ පළාත් සභාව විසින් ට්‍රැක්ටර් රථ 6ක් පමණ අත්අඩංගුවට අරන් මේ ලුණු රාජසන්තකරණයේ අවස්ථාවේදී ඔහු මේ දඩමුදල ගෙවලා තියෙනවා. ඉතින් මෙවැනි පුද්ගලයෙක් තමයි මේ රත්තරන් ගෙනලා තියෙන්නේ. වහාම ඔහුට විරුද්ධව යම්කිසි ක්‍රියාමාර්ගයක් ගත යුතුයි. දූෂණය, වංචාව, නාස්තිය, අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාව ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිපැකිය දැන්. ටෙලිවිෂන් ටෙලිපැකිය. මේ පසුගිය දවස්වල සමහර සිදුවීම් දෙස සිහිබුද්ධියෙන් බලන විට ඔබට දැන් එකක් පැහැදිලි. මොකක්ද ඒ? මේ රට පාලනය වන්නේ මැති ඇමති මන්ත්‍රීලාගේ විතරක් නෙවෙයි, සමහර රාජ්‍ය නිලධාරීන්ගෙත් වචනයට අනුව කියලා. ඒ කියන්නේ ලොක්කන්ගේ අභිමතයට අනුව කියලා. ඒ කියන්නේ මේ රට පාලනය වෙන්නේ නීතියට අනුව නෙවෙයි කියන එක නේද? The rule of law කියලා එකක් මේ රටේ නැහැ කියලා තමයි මේ වෙන දේවල් දිහා බැලුවම පේන්නේ. තියෙන්නේ නේද? අද ලියන්නේ 281 වෙනි ටෙලිවැකිය. ඒ පිළිබඳව තව උදාහරණ දෙන්නයි සූදානම. හොඳම උදාහරණය අලි සබ්‍රි රහීම්. රත්රන් කිලෝ 3 මාරුකුයි ජංගම දුරකථන 91කුයි එක්ක VIP පර්යන්තයේදී අහු වුණාම මේ මහජන නියෝජිතයා මොකද කරලා තියෙන්නේ? මාව මෙතනින් බේරලා මට යන්න දෙන්න කියලා ලොක්කන්ට කතා කරලා උදව් ඉල්ලපු එක නේද? ඒ කියන්නේ මේ පුංචි බබා රටේ නීතිය සුනකයට දාලා බේරිලා යන්න අගමැතිගේ අරයගේ මෙයාගේ ලේකම්ලට කතා කරලා තියෙනවානේ. බලන්නකෝ මහලොකු මහජන නියෝජිතින් හොර තක්කඩි වැඩ කරලා අන්තිමට මේ කටේ දිවේ ගෑවෙන්නෙත් නැතුව ලැජ්ජ නැතුව බොරු කියන හැටි වැරද්ද වහගන්න දේශපාලන බලය භාවිත කරන්න උත්සාහ කරලා තියෙන හැටි බලන්න නේද? දැන් නීතියක් ඇති රටක් නම් මුලින්ම කරන්න ඕනේ මොකක්ද? මේ හොරගෙඩියව අල්ලලා මීට පෙර ආගේ වතාවල ගෙනාපු දේවල් මොනවද කියලා හොයන එකනේ නේද? වත්කම් පරීක්ෂා කරන එකනේ නේද? එයාගේ අර අතිජාත මිත්‍රයා, ඒ කියන්නේ යාළුවගේ බෑග් එකට රත්තරන් දාන තරම් පරිත්‍යාගශීලී මිනිස්සයා ආන්ගේ මිනිහවත් අල්ලගන්න එකනේ. මිනිහා කවුද කියලා හොයන එකනේ නේද? ආ, එයාගේ කටේ රන්, මගේ කටේ රන් කියලා අර බෑඩ් දෙකටම මේ රන් කිලෝ ගණන් දාපු යාළුවා මිනිහව අඩුම ගානේ අත්තඩංගුවට ගන්න එපාය. මිනිහට මොකද්ද තියෙන VIP වරප්‍රසාද කියලාත් රටට කියන්න එපාය නේද? මේ වගේ හොර තක්කඩි රන් වලට අමතරව
තව මොන මොනවා මේ රටට ගේන්න ඇද්ද නේද? අවුරුදු 45කට පස්සේනේ මේ VIP ලොන්ච් එකේදී අහුවෙන්නේ කෙනෙක්ව නේද? මේ උන්දලගේ වත්කම්. මේවා විනිවිද භාවයෙන්ට හොයන්න ඕනේ. හොඳේ එහෙම නැත්තම් ඉතින් අපිට කියන්න තියෙන්නේ කස්ටම් එකත් උගුරට හොරා බේත් කනවා කියලායි. හරිද? දැන් බලන්න ඊළඟ එක අර කෝටිපතියන්ගේ ගෙවල් වල මෙහෙකාර සේවයට එක එක ජාතියේ ඔය වතු කරෙන් උතුරු නැගෙනහිරින් අහිංසක කාන්තාවන් ගේනවා නේද? දැන් එහෙම ආපු දෙමළ මෙහෙකාරියක්නේ අර නහයින් කටින් ලේ එන්න ගුටි කාලා මැරුවා කියලා හතර අතින්ම දැන් චෝදනා එල්ල වෙන්නේ නේද? ආ හොරාගත්ත මුදුවක් නිසාලු හොරාගත්ත බහණ්ඩවල මුළු වටිනාකම ලක්ෂ 12යිලු එතකොට කෝටි 8ක හොරබඩු රටට ගේන්න හදපු නේද අර උඹ බබා තියරියට අයිති මේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයා කිසිම ප්‍රශ්නයක් නැතුව එළියට එනවා දඩයක් ගහලා ආ ඒ ඇවිල්ලා ඡන්දය දීලා කියනවා නේද මාව බේරගත්තේ නැති නිසා මම ආණ්ඩුවට විරුද්ධව ඡන්දය දුන්නලු නේද මේ වගේ වෙලාවට මාව බේරු නැත්තම් ආණ්ඩුවේ වැඩක් නැන්නේ अंतिम हिंगन रटवल होंदे नीति मत पालने अति रटवल मेलहकटना मे बाबा कूरुगनिनवा अद टेलीवेकिय मतकरनवा हेमोटम होंदे ඊළඟට මතකද අරුන්දික රාජ්‍ය ඇමතිගේ ලියුමට නිදහස් කළ අර හොර පාස්පෝට් චීන උන් නැහි ආගමන විගමන පාලකට නීතියක් නැද්ද නීතිය හිල්ද අර රටම හිල් කූඩයක් වගේ ඒ නීතිය තිල්ද නැත්තම් කොහොමද රාජ්‍ය ඇමතිගේ මේ නීතියට චීන සහ ගිනි පාස්පෝර්ට් වලින් රටට හොරාට ඇතුල් වෙන්න ආපු මිනිහව නිදහස් කළේ රට ඇතුළට ගත්තේ නේද ඒ කියන්නේ ඉතින් නීතියට එහෙලි නැත්තේ කුමක්ද ඇමතිගේ ලියුම ඇමති ලියුමකින් කිව් ගමන් ආගමන විගමන ලොක්කු සරම ඇඳගෙන ඔළුවෙන් හිටගෙන හරියනවද ඈ දැන් ඊළඟට වුණු දේ බලන්න මහජන ආරක්ෂක මැති ටිරාන් අලස් අන්තිමට යා නියෝග කරනවා වහාම ඒ චීනව අත්අඩංගුවට අරගෙන රටින් පිටුවහල් කරන්නලු ආ කළාද නැද්ද දන්නේ නැහැ එහෙම නියෝග දුන්නා නේද දැන් ඒ ඇමතිත් ආගමන විගමනයේට නියෝග කරනවා දැන් මේ සියල්ල දිහා බලනකොට මතක් වෙන්නෙම අර මේ පැනලා ගියේ හිටපු ජනාධිපති වරක් කිව්ව කතාව මතකද මගේ වචනේ තමයි චක්‍රලේකේ කියලා නේද මගේ වචනේ තමයි චක්‍රලේකේ ඒ අනුව ක්‍රියාකරන්ට කියලා අර රාජ්‍ය සේවකින්ට උපදෙස් දුන්නා මතකද ආ මේ එක එක උන්දලගේ වචනයට හිතු මතයට ලියුම් වලට අභිමතයට රටක් කරන්න නම් මේ රටට සිවිල් සහ අපරාධ නීති මොකටද එක එක ආයතන වලට විවිධ නීති සම්මත කරගන්නේ මොකටද මේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව මොකටද මේ විදිහට මැති ඇමතිවරුන්ට පුළුවන් නම් ලියුම් වලින් කට වචනෙන් උපදෙස් දීලා අපරාධකාරයෝ එළියට ගන්න හරි රට යවන්න හරි එන උන්දලා බේරන්ට හරි කියලා නේද ඔය නීති හදන පාර්ලිමේන්තුවට අපි මෙන්න මෙහෙම කියමුකෝ කැමති නීතියක් හදලා ඔයාලම කැමති සෙට් එකක් පත් කරගෙන රත්තරන් කුඩු හොර බඩු ගේන ඔයාලගේ ඕනම කෙනෙක්ගේ නඩු එතනම අහලා ඉතින් හොරු නිදහස් කරන ක්‍රමයක් ඔතනම හදාගන්නකො නේද එතකොට ඉතින් තමන්ගේ නඩුව තමන්ටම අහගෙන තමන්ටම පොඩි දඬුවමකුත් දීගෙන නේද ෆුල් ආතල් එකේ සදාකාලිකවම හොරකම් කරගෙන ජීවත් වෙන්න පුළුවන් නේ අර මැකියාවෙලි කියපු හැටියට දේශපාලනය යනු බොරු කීමේ රාජකීය කලාව එහෙමනේ මැකියාවෙලි කිව්වේ නේද දැන් අපේ රට ගත්තාම අපි ඕක වෙනස් කරන්න ඕනේ නීතියේ කඩලා රාජකීය ලෙස හොරකම් කිරීමත් කරන්නේ දේශපාලනඥයින් සහ උන්දල එක්ක බැඳුණු නිලධාරි පැලැන්තිය කියලා නේද? ආන් ඒකට දේශපාලනය කියලා අපි හදාගමු. හොඳේ ඇත්තටම විය යුත්තේ කුමක්ද? දේශපාලනය කියලා කියන්නේ සත්‍ය පිළිවෙතට. ඔව් සත්‍ය පිළිවෙතට තමයි දේශපාලනය කියලා කියන්නේ. අපි සටන් කළ යුත්තේ නීතිය මත ඇති ආන් ඒ සත්‍ය පිළිවෙත සඳහා වන සිස්ටම් චේන්ජ් එකකට කියලා අද ටෙලිවැකිය අවසන් කරනවා. රාජ්‍ය මුදල් වියදම් කරමින් ආරම්භ කළ ව්‍යාපෘති ගණනාවක් මේ වන විට අතරමඟ නතර වී ඇති බව පරිසර ස්වභාවික සම්පත් සහ තිරසාර සංවර්ධනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේදී අනාවරණය වුණා. එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී අජිත් මාන්නපෙරමුගේ ප්‍රධානත්වයෙන් එම කාරක සභාව පැවැත්ුණා.
අමාත්‍යාංශයේ වෙත ලැබෙන සියක් නගර කියන බජට් ලයින් එක යටතේ ප්‍රොජෙක්ට්ස් 14ක් තියෙනවා සාම අතරමඟ නතර වෙලා. දැන් මේ ව්‍යාපෘති 14ට කොච්චර සල්ලි ඕනි වෙනවද? දැන් 14ක් ඉවර කරපුවා තියෙනවා 78ක් ඉවර කරපුවා තියෙනවා දැන් 2023 ඔයගොල්ලන්ගේ බලාපොරොත්තු මේ 14 ඉවර කරන්නද දැන් සර් ඔතන අපිට ප්‍රොජෙක්ට් පහටයි දැන් කන්ටිනියු කරන්න අවසර දීලා තියෙන්නේ අපිට තියෙන ප්‍රශ්නේ අපි මුදල් ඉන්වෙස්ට් කරලා රජයේ මුදල් ප්‍රතිපලයක් ගන්න නැතුව තැන් තැන් වල කොට 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 තියෙන එකනේ ඉතින් මේ මේක 14 නෙමෙයි තව ගොඩක් තියෙනවනේ නෑ මේ 14 විතරයි ඒක ගම් පහයක ඒ සර් ගම් පහයක අපි ඒ දවස්වලම නැවැත්තුවා ප්‍රොජෙක්ට් හරි ඒක තමයි කොහොමාරි ඔයගොල්ලෝ වීදම් කරලා දැන් බලන්න මාක විට ඒකට වීදම් කරලා මාක් විට ප්‍රොජෙක්ට් එකේ හැම නවතලා දැන් අයික ආග්‍යතන්නේ අවුරුදු 10කින් විතර මගෙන ඒකට මිලියන ගාණක් රටේ සල්ලි වීදම් කරලා අවුරුදු 10ක් විතර ඇති දැන් ඒක අතෑරලා පාඩුව ඉෂු නෙමෙයිනේ පාඩුව තියෙන්නේ මුදල්නේ රටට නෑ එතන මම පොඩි පැහැදිලි කිරීමක් කරන්න සද්ද මාක් විට ප්‍රොජෙක්ට් එක ගත්තාම ඕවර්ඕල් කම්ප්ලීට් කරලා තියෙනවා ප්‍රොජෙක්ට් එක ඒක මේන් රෝඩ් එකත් එක්ක කනෙක් කරන්න එනකොට එතන ලෑන්ඩ් ඇක්විෂන් ඉෂු එකක් ආවා අයිතිකාරය දුන්නේ නෑ හැබැයි ඒක දැන් ඇක්වයර් කරන්න ප්‍රොසෙස් එක යනවා අවුරුදු කීයක්ද ඈ අවුරුදු කීයක්ද කියන්නේ පොඩ්ඩක් උත්තරේ සෝ පටන් ගත්තේ 2013 නේ 13 අද 23 ඔව් අද 23 අවුරුදු 10ක් සෑම කාරක සභාවකටම සීමාවන් නැති බව පාර්ලිමේන්තු මන්ත්‍රී විපක්ෂයේ ප්‍රධාන සංවිධායක ලක්ෂ්මන් කිරියැල්ල පවසනවා නමුත් ආණ්ඩුව පක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ චෝදනා ගැන පමණක් කෝ කමිටුවේදී විමර්ශන කිරීම යුක්ති සහගත නැති බවයි ඔහු පෙන්වා දෙන්නේ. මේ අතර විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස අද ප්‍රතිඅපනයනය කිරීමට නියමිත පුවක් බහලුම් 39ක් පිළිබඳ විශේෂ හෙළිදරව්වක් කළා. මේ වන විට ඉන්දුනීසියාව සහ තවත් විදේශ රටවල් වලින් කරුණක ආනයනය කරලා කිසිම අගේ එකතු කිරීමක් නැතුව ප්‍රබව සහතික ලබාගෙන ඉන්දියාවට ප්‍රතිඅපනයන කිරීමක් සිදු වෙනවා මේ මොහොත වෙන විට වරායේ වෙයාර්හවුස් වල කන්ටේනර්ස් 39ක් තියෙනවා කවුද මේ ආනයන කරු? කන්ට්‍රි ඔෆ් ඔරිජින් සර්ටිෆිකේට් එක ලබා දෙන්නේ කොමර්ස් ඩිපාර්ට්මන්ට් එකේ DG දැන් පත් වෙලා ඉන්නේ සේවාවෙන් පිට පුද්ගලෙක් මේ සිද්ධ වෙන්නේ අර ගම්මිරිස් ක්‍රියාදාමය හරහා ඒ සිදු වුණු ක්‍රියාදාමයමයි රටේ නිදහස් වෙළඳ ගිවිසුම් 95% අගය එකතු කිරීමකින් තොරව කිසිම අවස්ථාවක ප්‍රතිඅපනයනයක් කරන්න බෑ හැබැයි මෙතුවා කියපු කාරණේ පිළිබඳ අපි තොරතුරු අරගෙන ඒ සම්බන්ධයෙන් විමර්ශනයක් කරලා බලන්න මේ දේශීය නිෂ්පාදන ගැන කරුණක ප්‍රමාණයක් අරින්න පුළුවන් ඉන්දියාව ඔය කියන වෙළඳ ගිවිසුම යටතේ ඊට අමතරව පිට රටින් ගෙන්නලා වැලියු වැඩිෂන්යක් කරලා සේර් සිං එතුමා කිව්වා වගේ 35% වැලියු වැඩිෂන්යක් රට තුල කරලා ඒක සනාත කෙරුවට පස්සේ වාණිජ දෙපාර්තමේන්තුවෙන් සහතිකේ ලබා දෙන්නේ 35% වැලියු ඇඩිෂන් එකක් කෙරුවට පස්සේ තමයි ඒක ලබා දෙන්නේ. ඒක රට තුලට ඇවිල්ලා ඇත්තටම වැලියු ඇඩිෂන් එකක් කරන්න ඕන. සෑම කාර්ක සභාවට ස්කෝප් එකක් තියෙනවා. සීමාවන් තියෙනවා. මේ සීමාවන් වලින් පිට ගිහිල්ලා ප්‍රශ්න අදිනවා. කෝප් කමිටුවට එතන පරීක්ෂණයක් කරන්න ඔඩිට් ක්වෙරි එකක් තියෙන්න ඕන. විගණකාධිපතිවරයා අහන්න ඕන ගිණුම් ගැන. එහෙම කිසිම දෙයක් නැතුව ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් දෙකිටලා පැමිණිලි කරනවා. සභාපතිතුමා කියනවා පරීක්ෂණයක් කරන්න කියලා. ඒක බලවත් අසාධාරණයක්. ඔඩිට් ක්වෙරි විතරයි කෝප්පේ ගන්න පුළුවන්. නිලධාරීන් ඔක්කොමද වෙන්න කියනවා. කෝප් එක දාලා තියෙන්නේ ඔඩිට් ක්වෙරි වලට විතරයි. ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාවේ ඉඩම් වගයක් අයිති නැති කෙනෙකුට ලබා දීමත් සම්බන්ධව වාර්තා කළා. කිරියල්ල කියලා කෙනෙකුට මෙතුමාද මෙතුමගේ පවුල කෙනෙකුට දන්නේ. ඉතින් ඒ සම්බන්ධව පරීක්ෂණයක් කරන්න කිව්වා. ඊයේ දිනේදී කාංචන විජේසේකර ගරු අමාත්‍යවරයා පාලිවේතයේ විසින් මහ කරපු ප්‍රකාශයක් සම්බන්ධව ඒ කාරණා නිවැරදි කිරීම සඳහා යම් උත්සාහයක යෙදෙන ගමන් පෞද්ගලිකව මට බලපානා විදියට කාරණා ගණනාවක් එතුමා එල කර මා සඳහන් කරපු ප්‍රකාශයක් එක නිවැරදි කිරීම කරනවා නම් එතුමාට කරන්න ඕනේ ස්ථාරණයක 2290 ඒ සඳහන් වෙන 9 හෝ 10 හෝ 11 කියන වගන්තිලික පාවිච්චි කරා. ඔහු චෝදනා කරනවා මම නීති දන්නේ නැහැ, සම්ප්‍රදාය දන්නේ නැහැ, වරප්‍රසාද දන්නේ නැහැ කියලා. මීට දින දෙකකට කලින් තිබිච්ච ජනක රත්නායක කොමිෂමේ සභාපතිවරයා අස්කරන්න හේතු දක්වනකොට ඔහු කිව්වා විශේෂයෙන්ම ඔහුට තිබෙනවා කියලා ළඹදියාවක් නැත බැඳීමක්. ඒ බැඳීම තිබෙන කාරණය නිසා මොහු මේකේ අයින් කිරීම සඳහා චෝදනාවක්. ඒතකොට මම උපකල්පනය කරා ගරු නියෝජ්‍ය කතානායකතුමනි මෙවැනි ළඹදියාවක් නැතර බැඳීමක් ඇති වේ යකු අවස්ථාවක් හැටියට මෙන්න මේ අවස්ථාවක් විය හැකියි කියන කාරණය. මම ඍජුව ගරු එමෙතුමාට එක එල්ල කරේ නැහැ. ඒ වගේම ගරු අමාත්‍යතුමා කියනවා මම එතුමාට විවාහ යෝජනා ගෙනාවලු දෑවැද්ද දීලා කසාද බැඳලු දැනගන්න කියන්නේ හැදෙන්න කියලා. එතන ආදරය කරලා බැඳලා ආදරය කරලා දාලා ගිහිල්ලා නැහැ විටින් විට. ආදරය ගිහිල්ලා අතෑරලා නැහැ විටින් විට. එහෙම යන්න දුන්නේ නැහැ. මම සතියක් ආදරය කරපු ඒ ආදරවන්තිය තමයි ගරු
ඇමතිතුමනි මම කසාද බදාගෙයි ඔබතුමයි මමයි ආසයි පොළොව වගේ තාත්තා කරපු පුතෙක් කියන්නේ මම සතුටු වෙනවා හැබැයි සමහරුන්ට පුළුවන් ද තාත්තා කරපු දේවල් නොකරනවා කියලා කියන්නේ කියලා කාරණේ මම අභියෝග කරනවා ඒකේ තුමාගේ ස්ථාවර නියෝග ගැන එතුමා කරුණු දක්වන්න පුළුවන් නමුත් මගේ ප්‍රකාශයේ මම මගේ කතාව තුළ සිදු කරා අවුරුදු 15ක් 20ක් විතර දේශීය සමාගම් බලපත්‍ර අරගෙන කරගෙන යන ව්‍යාපාරයක් මේ ඉන්ධන පිරුම් මල්ලේකට සම්බන්ධ කරගෙන මෙතුමා වැරදි මතයක් නිර්මාණය කරන්න උත්සාහ කරනවා. දැන් මේ වරප්‍රසාද කමිටුව බටලන්ද වෙලා තියෙන්නේ. අධිකරණයේ කවුරු හරි කතා කරොත් කියනවා. මාධ්‍ය කවුරු හරි කතා කරොත් කියනවා. මාධ්‍ය වාර්තා කළා කියන්නේ චමින්ද විජේසිරි කියපු දේ. අර බොහොම සිරි ගරුවන්තයි ඔබතුමා හිතන විදිහට. වරප්‍රසාද කමිටුව ඊට වඩා වැඩගත් විදිහට ක්‍රියාත්මක වෙන බටලන්ද කියන්නේ. දෛනික කොවිඩ් රෝගීන් ඉහළ යාමට හේතුව රට තුළ පැතිර යමින් පවතින නව කොවිඩ් අණු ප්‍රභේදයක් බව තහවුරු වී තිබෙනවා. සාම්පල 20ක් අතරින් 10කම මෙම අණු ප්‍රභේදය තහවුරු වී ඇති බවයි ආචාර්ය චන්දිම ජීවන්තර ප්‍රකාශ කළේ. මේ අතර කොවිඩ් රෝගිය මෙන්ම ඩෙංගු රෝගීන්ද ඉහළ යාමේ අවධානමක් පවතිනවා. මෙවන විට වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 37209ක්. මෙරට තුල යලිත් දෛනික කොවිඩ් රෝගීන් සහ මරණ ඉහළ යමින් වාර්තා වනවා. ඊට හේතු වී ඇත්තේ XBB.1.16 යන කොවිඩ් අණු ප්‍රභේදය බවටයි තහවුරු වී ඇත්තේ. සාම්පල 20ක් මීට යොදාගෙන ඇති අතර ඉන් සාම්පල 10කම මෙම අණු ප්‍රභේදය තහවුරු වී ඇති බවයි ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ආසාත්මිකතා ප්‍රතිශක්ති විද්‍යා හා සෛලජය විද්‍යා ඒකකයේ අධ්‍යක්ෂ ආචාර්ය චන්දිම ජීවන්තර ප්‍රකාශ කළේ. අදාළ පරීක්ෂණය සිදු කර ඇත්තේ පසුගිය 19 වනදායි. මෙහිදී අපි සාම්පල 20ක් පරීක්ෂණ භාජනය කරා. කල්ලිවල ඒකෙදී SARS-CoV-2 COVID-19 ඇතිවන වෛරස් එකේ ප්‍රභේද හඳුනා ගැනීම සඳහා තමයි මේ යාන විශ්ලේෂණ පරීක්ෂණ සිදු කරේ. මෙහිදී අපි හඳුනාගත්තා විශේෂයෙන්ම වැදගත් කාරණේ තමයි XBB.1.16 කියන ප්‍රභේදය මේ 20න් 10කම හඳුනාගත්තේ මේ අණු ප්‍රභේදය. මේ අණු ප්‍රභේදය අපි විශේෂයෙන්ම සැලකන්නේ මේ වන විට ලෝකයේ වැඩිපුරම වේගෙන් පැතිරෙන ප්‍රභේදය විශේෂයෙන්ම ඉන්දියාව ආශ්‍රිතව පසුගිය කාලයේ වැඩිපුර රෝගීන් වාර්තාවන් මේ අණු ප්‍රභේදය පැතිරෙනකොට තමයි. ඉතින් මේක ප්‍රථම වතාවට තමයි ලංකාවෙන් අපි වාර්තා කරේ. මේ වැදගත්කම විදිහට අපි දකින්නේ මේකේ පැතිරීම වේගවත් බවීමේ හැකියාව වැඩි. සෞඛ්‍ය දාස්වල රෝගීන් වාර්තාවෙම වැඩි ගතියක් අපිට දකින්න ලැබුණා. ඉතින් බොහෝ විට මේ ප්‍රභේදයේ පැතිරෙන අංශ තමයි කිසිසේත්ම අනුමාන කරන්න පුළුවන් අපිට. ඩෙංගු 3 වෛරසයේ ක්‍රමික ව්‍යාප්තිය හමුවේ මේ වන විට වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 37209ක්. ගම්පහින් ඩෙංගු රෝගීන් 8371ක්, කොළඹින් 7765ක් හා කළුතරින් ඩෙංගු රෝගීන් 2284 දෙනෙකු වාර්තා වී තිබෙනවා. ඒ අනුව බස්නාහිර පළාතින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන්ගේ සංඛ්‍යාව 18420ක්. මේ මාසයේ ගත වූ දින කිහිපයේදී පමණක් ඩෙංගු රෝගීන් 7206 දෙනෙකු වාර්තා වී ඇති බවයි ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂ විශේෂඥ වෛද්‍ය නලින් ආරියරත්න ප්‍රකාශ කළේ. බස්නාහිර පළාතට අමතරව ත්‍රිකුණාමලයේ මඩකලපුව, කුරුණෑගල, මහනුවර, කෑගල්ල හා රත්නපුර යන දිස්ත්‍රික්කවලද ඩෙංගු අධි අවධානමක් පවතින බවයි ඩෙංගු මර්ධන ඒකකයේ අධ්‍යක්ෂකවරයා වැඩිදුරටත් ප්‍රකාශ කළේ. මේ වන විට දිවයිනපුරා ඩෙංගු අධි අවධානම් කලාප 61ක් ද හඳුනාගෙන තිබෙනවා. ඩෙංගු වෛරසයේ වැළඳී මියගොස් ඇති පුද්ගලින් සංඛ්‍යාවද 24ක්. අද සිට සෑම සිකුරාදාවකම සියලු රාජ්‍ය ආයතනවල ඩෙංගු මර්ධනය සඳහා පැය දෙකක කාලයක් වෙන් කිරීමටයි කටයුතු කර ඇත්තේ. 2021 අධ්‍යන පොදු සහතික පත්‍ර අපොස සාමාන්‍ය පෙළ විභාගයේ නැවත සමීක්ෂණ ප්‍රතිඵලද අද නිකුත් වීමට නියමිතයි. මේ අතර ලබන 29 වනදා ආරම්භ වීමට නියමිත 2022 වසරේ සාමාන්‍ය පෙළ විභාගය පිළිබඳ දැනුවත් කිරීමේ මාධ්‍ය හමුවක් අද පැවැත්ුණා. ඒ විභාග කොමසාරිස් ජෙනරාල් අමිත් ජයසුන්දරගේ මූලිකත්වයෙන්ුයි. අයිතුම්කරුවන් 472,553ක් අයදුම් කරලා තියෙනවා සම්පූර්ණ වශයෙන්. මේ අතර සිටිනවා 394,450ක් පාසල් අයදුම්කරුවන්, 78,103 දෙනෙක් පෞද්ගලික අයදුම්කරුවන්. විභාග මධ්‍යස්ථාන 3,568ක් ස්ථාපනය කරලා තියෙනවා මුළු දිවයිනම ආවරණය වෙන පරිදි. නිරීක්ෂකයන් වශයෙන් අපි 35,000කට අධික ගුරු මහත්මීන්, විදුහල්පතිවරුන්, අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්, මෙවැනි පිරිසක් අපි සපත් කරලා තියෙනවා. මේ විශේෂ අවශ්‍යතා තියෙන සිසුන්ට තංගල්ල සහ රත්මලාන කියන මේ ප්‍රදේශවල විශේෂ විභාග මධ්‍යස්ථාන පිහිටලා තියෙනවා. ඊට අමතරව වැලිකඩ බන්ධනාගාරයේ ඒ රැඳවියන් සඳහා විශේෂ විභාග මධ්‍යස්ථානයක් පිහිටලා තියෙනවා. මහරගම අපේක්ෂාරෝහලේ අපිට ස්ථාපනය කරලා තියෙනවා සාමාන්‍යයෙන් දෙසැම්බර් මාසය තුල පවත්වන විභාගයක්.
මේ මාසයේ තුල අපි මෙවැනි ජාතික විභාග සාමාන්‍යයෙන් පවත්වන්නේ නැහැ. ඒ නිසා විශේෂයෙන්ම අවධානයෙන් සිටිනවා මේ කාලය තුල කාලගුණික තත්ත්වයන් පිළිබඳව යම් කිසි ආපදා තත්ත්වයක් ඇති වුණොත් වහාම ක්‍රියාත්මක වෙලා පියවර ගැනීමට අපි සියලු අංශ සූදානම්ින් ඉන්නවා. විශේෂයෙන්ම ඩෙංගු රෝගය බහුලව පැතිරලා යන තත්ත්වයක් වාර්තා වෙනවා. ඒ සඳහාත් අපි මේ ඩෙංගු මර්ධන වැඩපිළිවෙලක් මේ විභාග මධ්‍යස්ථාන ආශ්‍රිතව මේ වෙනකොට ක්‍රියාත්මක කරන්න කටයුතු යොදලා තියෙනවා. අපි මේ රෝගේ වළක්වා ගැනීම සඳහා පුළුවන් තරම් ශරීරය ආවරණය වෙන විදිහට ඇඳුම් බැඳගෙන ඉන්න කියලා මේ විභාගය උදේට ආරම්භ වෙන්නේ සෑම දිනකම උදේ 8:30ට අපි උපදෙස් දීලා තියෙනවා අපේ කාර්ය මණ්ඩලවලට උදේ 8 වෙද්දී පැය භාගයකට පෙර අසුන් ගන්නවන්න. ඉතින් යම් කිසි දරුවෙකුට මේ ප්‍රවේශ පත්‍රය තාමත් නොලැබිලා තියෙනවා නම් මේ අයට පුළුවන් පෞද්ගලික අපේක්ෂකයෙක් නම් ඔබට ඍජුවම අපේ නිල වෙබ් අඩවියට අවතීර්ණ වෙලා ඒ ප්‍රවේශ පත්‍රය භාගත කරගන්න. යම් කිසි පාසලක විදුහල්පතිවරුන් විසින් මේ ප්‍රවේශ පත්‍රය තාමත් ලබා දීලා නැත්නම් ඒක වහාම ලබා දෙන හැටියට මම විශේෂයෙන්ම විදුහල්පතිවරුන්ගෙන් ඉල්ලා සිටිනවා. අපි කැල්කියුලේටර්ස් මේ විභාගයේදී පාවිච්චි කරන්න අවසර දෙන්නේ නැහැ. එම පුවතත් සමගින් රාත්‍රී පුවත් විකාශය නිමාවට පත්වනවා. ඔබට සුබ රාත්‍රියක්. දිනපතා අලුත් වීඩියෝ සහ ප්‍රවෘත්ති නැරඹීමට ඉහත බටන් එක ක්ලික් කර සියත TV subscribe කරන්න. අලුත් වීඩියෝ ගැන මුලින්ම දැනගන්න මෙම සීනුව ක්ලික් කරන්න.